වරෙන් මොකද හැදිද? මෙහෙම යවිල්ලක් නා. මම දන්නවද? රජකෝල්ල හැංගි හැංගි ඉන්න බා. කොතන පරදේශක්කාරය ඉන්නවද? පස්සට 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 යපෝ. දැන්ම පස්සට තව දේද නේද? ආම්බලම ආම්බලම මේම්බලම මේම්බලම නෙමෙයි ආහාර බලපන්. මොකක්ද ඉතින් මමත් අහන්නේ මොකද්ද කියලා තමයි. පාරමෙදියකෝ මොකද්ද? ඒකනේ ඒකනේ. බලපන් ගිහිල්ලා. මොකක්ද තියෙන්නේ කියලා. පොදිය. මොකද්ද දන්නේ පොදිය තියෙන්නේ? කවුදියකෝ මේ කලබල කාලේ පොදි පාරේ දාලා එන්නේ. ඒකනේ ඒකනේ. පලෙ 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 ගිහිල්ලා බලපන් මොකක්ද තියෙන්නේ කියලා. අයිතිකාරයා ඉන්නව මොනවාරි කිව්වානේ. අයිතිකාරයා ඉන්නව? හරි මොකක් හරි කිව්වා. අඩ ගහගෙන ඉන්න බෑද? ඒ ක්ලේමු එන්නකෝ. මොකක් මොකක් ක්ලේමු කියලා කිව්වේ. ඇයි ඇයි? නයි පෙට්ටිය. අයින්නෝ නෑ පොඩි ඇතුලේ. මොකෑ නැත්තේ? මොක කොහමද හරියටම කියන්නේ නෑ කියලා? නයි බණික් ගියා ඔය අහල පාලට බහින්න ඇති එමේ මොනවරි කරන්න. හරි නෑ ගන්න ක්‍රමයක් දන්න තුඹ එළියට. දන්නෝ? පෙනේ දැම්මන් දැක්කනේ දැක්කනේ මෙන්න පෙනේ මෙන්න පෙනේ මෙන්න පයන් පයන්නකුත් තිබ්බද? පයන්න නැතා නයෙක් වෙනවද? මේක හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. අපි දෙන්නම් ගිහිල්ලා බලමු. අන්න. නෑ නෑ දෙන්නම්. ඔව් ඔව්. දකුණු කකුල පෙරට. දකුණ. ආ හරි හරි හරි. හැබැයි දකුණ පෙරට තිබ්බට ළඟට යනකොට වම දකුණ නෑ. හරිය හරිය. එකයි. ආයි. ගොඩ ඉන්න. ඇයි? ඇයි? බාදයි වාගේ. බාදයි? බාදයි. පටියක් ගැලවෙලා. මේ ඉදිරියට කො. හරිද? හරිද? හරියටම පටිය බඳිනක ඔයා ගිහිල්ලන්නකෝ. බෑ 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 බෑ. මැරෙනෝ නම් දෙන්න එකට මැරුවොත් තනියම නම් මැරෙන්න මට බෑ. ඔව් නේද? එක පෙට්ටියට එක පෙට්ටියටම දැම්මයි. හරි හරි. යකෝ එකට එකට හැදුනා. එකට හැදුනා වැඩුනා. එකට කතාත් බොක්ක වෙනයි. ඒක නම් ඇත්ත. මහන්තිලා කරගත්තොත් Tamanට දකුණු කකුලට. එකයි. තව ඇතයිද? නෑ තව තියෙනවා. ගව තුනයි. දෙකයි. ගොඩකින්න මගේ ඉස්සුන්නේ නෑ. හරි හරි උත්තරයි. ළඟද? තේන කොහෙද යන්නේ? කොහෙද යන්නේ? යන්නේ පොදිය ළඟට. පොදිය ආ! ඔය මේ පොදිය. කොහෙ මොන පොදියක් හොයාගෙනද ගියේ? තාත්තා පාතාලෙද? මොන්ද ඒකකින් අර වරඩෝ කියපහම යකෝ මේ මිනිස්සේ හතර හිමාව කින්න පැනලා දුවනවනේ පාතාලද කියලා තාත්තා අහගන්න ඕන සොත්ති උපාලිය මගේ කලා කියන මේ හරියන්නේ මං කියලා දෙන්න කාච කවුරුදද මේ මම්මව දෙන්න බගොත් තිබුණ මේ පෙට්ටිය කාගෙද මේ පෙට්ටිය අධිකාරිය කියලා මාව මෙතන ඉන්න නැත්නම් අපි මේ ආවට ආයිකෝ වේ හා පාද උඩකි ගහන්නේ කවුරුන බෙල්ල නැගෙන්නේ නැති මේ මම්මාවදී දමාගොස් ඇති මේ මම්මාවදී දමාගොස් ඇති 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 දේන දේන කියපම් මිනියෝ දොර ඇති කිව්වේ අයියෝ එතන ඕන පොචනේ මගේ කිව්වේ
දැන් දෙපා රාජකීයට නැවතුවා. කාත් කවුරුවත් නැති. මේ මම්මාවතේ. මේ මම්මාවතේ දමාගොස් ඇති. ඇති. යකෝ කඩේ පිටු හිරවලාද? ඇති කියන්නේ. ආහජිබ මගේබ මංගය ඇති කියන්නේ. කාත් කවුරුවත් නැති. මේ මම්මාවතේ දමාගොස් ඇති. මේ පොදිය කාගේද? මේ පොදිය අයිතිකාරයෙක් කාවේ නැත්තම් අපි පොදිය සුන්නත් කුලියෝ. මේකට වලිප්පු ඇතුමා. අර දෙමළ කෙල්ලක්. අයිය යකෝ කොහොමද එකපාරම දෙමළ කෙල්ලක් කියලා කියන්නේ? නේ මිල බලන්න කොහන් කොරල. යකෝ අපි මේ සිංහල කෙල්ලන්ගේ කොරල කියන ඕන තරම්. සිංහල කෙල්ලන්ගේ කොරල කියන්න විදිහක් නැහැ. ඇයි ඇයි? ඔවුන් උදේ යනකොට කඩේට ගිහලා පොල් තෙල් බැරල් එකට කකුල දාලා. මම කොරල මැකෙන්න. කොරල නැහැ. හැමතැනම පොල් තෙල් විදනවා යාපාර. මේ බලපන් බලපන් ගිහිල්ලා. සිංහල කෙල්ලක් වෙන්න බෑ. ඇයි? ඇයි? කොහොමද හොයන්නේ? මේ? ඔබ දන්නවද දෙමළ භාෂාව? දන්නවා. හරි. අයිම වාංග. හරි. සිංහල භාෂාවෙන් කියලා කතා කරපන්කෝ. හරි. ඔවුන් සිංහල දෙමළ කෙල්ලක් නා සිංහල දන්නේ නැහැ නේද? අනන දෙමළද සිංහලද කියලා. අන්න හරි. අන්න හරි. දේර ගියාද? මගර ගිහින් ආවා. ඇයි? ඇයි ආපෝ එන්නේ? අහන්න බෑ. පාලියන්! පාලියන්! ගඩේ පුරුෂ ධෛර්යය. කොහෙද ඔබ තියෙන්නේ? තියෙනදී අම්ම කියන්න ඔපත්තේ. ගන්න කිව්වට සාක්කුවේ තියෙන දැනන් ගත්තා. කතා කරන්න බැනේ රවණෝ වාගේ. ආ මං සිංහලද දෙමළද කියලා ගිහිල්ලා. එම්මා කාල කන්නේ කිල්ල. මර දිනෝ මෙන් ප්‍රශ්න කීපයක් දැනගන්න. ඔබ සිංහලද? මම සිංහල කාන්තාවක්. මොක? මම සිංහල කාන්තාවක්. සිංහල? සිංහල. අයියේ. ඇයි ඇයි? ආ ඔයද? මම ඇහුවා උඹ කවුද කියලා. කෙල්ලේ කෙනා මං සිංගලම්ලු. සිංගලම්ලු? ගලා ගලා යයි ටිකක් වෙලා යයි. මේ මං අර දින ඔය සිංගල දෙමළ කෙල්ලන්ට බාල්දි කියන්න බැරිලු සිංගල භාෂාවෙන්. ප්‍රශ්නාංග දෙක. දන්නවද? දන්නවා. කියාපම් බාල්දි කියන. බාල්දි? බාල්දි. බාල්දි. මංග බාල්දිය කියන්නේ කියලා ඒක කියන බාල්දිය. අපි දෙන්න ඉක්මනට යන්. තව ටිකක් වෙලා හිටියොත් මේක එකම බාල්දියක් දෙන්නට පෙර. හරි හරි. ගිහිල්ලා කියලා මං බල්ලා එළිය කියන්න කියලා. බල්ලා? බල්ලා එළිය කියන්න කිය මං ගිහිල්ලා. බල්ලා එළිය. බල්ලා එළිය කියන්න. දැන් බල්ලා අයියා කියන්නේ බල්ලා එළිය තියන්නේ. බල්ලා එළිය කිව්. බල්ලා කියා දියවත් පේන්නේ මොන බල්ලද? ඔය දෙමළ භාෂාවෙන් බල්ලා එළිය කියන්න බෑ. වෙන වචනයක් කියෙන්නේ. ආ බල්ලා විතර බලපන්
එල්ල බාලියේ මේ මේ ඔයාම කතා කරන්න අන්න හරි මම ඉන්නම් අයිලකට වෙලා මේ අයිලකට වෙලා නෙමෙයි මම කොහමද යාර කෙල්ල පැත්තකට ගන්න මම දැනගන්න සිංහල දෙමළද කියලා උඹට තියෙන්නේ ආන් අර පොඩි අයිතිකාරයයි කෙල්ලනේ ඔය පොඩිය මොනවද තියෙන කියලා හොඳට හොදිසි කරලා බලන්න ඔයා කෙල්ල බලන මම පොඩි බලන අන්න හරි මේක අපේ රට වෙනුවෙන් යන ගමනක් නේ මේකනේ රට වෙනුවෙන් හරි ගමනක් මේ නංගි නංගි අයියා කතා කරා මම කතා කරුවේ උඹ නෙමෙයි උඹට කියපුවට කරා නංගි මෙහාට එන්නකො පොඩ්ඩක් මෙහාට තියෙන්නේ පොඩි බලන එකනේ මේ මොකද නංගි මේ කාඩ් කවන්නද මේ පාළු අම්මාවද කාඩ් කවුවත් නැත් පාළු මාවතද කියලා මොනවද කරන්නද ඇයි නංගි මාවතේ ආමති නෑ මේ ආමතේ අත පළයක් උඹට කියපු මතේ කරපන් ආවා මෙතන මේක හරි අයියා ආමතේ හොයන්න ආවා අයියා නෙමෙයි තෝ අයියා නෙමෙයි අයියා නෙමෙයි මේ නංගි බලන්න දැන් ඔයාලාගේ මේ තරුණියා අද මේ කාලේ රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවනේ. ඇයි මේ තනියම මේ කැලෑ පාරකට ළමේ ඉන්නේ? තාත්තවරු නැද්ද ඔයාට? තනියම වන්න මැද මොකද ඔයා? අපිට යන්නේ තැනක් නැත්තම් ඉඳ හිටින තැනක් නැත්තම් අපි වෙන මොනව කරන්නද? මේ විදිහට පාරක් පාරක් ගානේ ඇවිදින්න ජීවත් වෙන වෙලාවට අපිට වෙන කරන්න දෙයක් නෑ. නේද ඔයා තනියමද ඉන්නේ? නෑ මගේ අම්මයි මල්ලි දෙන්නත් හිටියා. ඔයින්නගේ කට්ටිය. අර ඇතින් පේන කඩමණ්ඩියද කිය අපිට හැමතෙම මොනව හරි අරන් ඉන්න කිව්වා. මල්ලි. ඇයි? ඇයි? තවත් මේ පරදේශක්කාරයන් ඇවිල්ලා මගේ මේ ජාතියට ආදරය කරන තවත් එහෙනම් කවුල මහබාරට දැම්මමු කොඩක් හිරිසන් කාණ කණි පරදේශකාර හැදි කරේ අද අපේ උඹ තමයි විනාශ කරන්න හදන පරදේශකාරයෝ පර පර කණි ගතපි ජීවත් වෙන්නේ කතරේට පිටරේ යන කෙනෙක් නෑ අයියේ මම ඊ අනුරාධපුර රාජධානියේ පාරක් ඔස්සේ ගමන් කරනකොට මම දැක්කා පරදේශකාර දෙවිලිය අනුරාධපුර රාජධානියේ පියාර අස්ථානයක් විනාශ කරලා එහි තිබුණු නඩබු විනාශ කරලා ඒ පළඳල තිබුණෝ ආ රන් කොත උන්ගේ රටට ගෙනියන්න උත්සාහ කරුවා මං උන් සමග සටන් කරලා අනුරාධපුර බලකොටුවේ මන්නාර බලකොටුව දක්වා එළවලා දැම්මා එහෙම කරලා එතකොට හැම ගමක් නගරයක්ම මම විනාශ කරලා දැම්මා ඉතින් නංගි මෙහෙම ඉන්න ගියොත් එහෙම අපිට ජීවත් වෙන්න රටක් නැහැ ඌ අයිය අපිට අපේ රටත් යන දාලා ඇත්තටම යන්නේ කොහෙ යන්නේ එහෙම හිතන්න එපා මේ රටට ජාතියට ආදරය කරන එක සිංහලෙක් හරි ඉන්නවා මේ මම ඉන්නවා මේ රට වෙනුවෙන් ඔබලා වෙනුවෙන් දිවි පුඩන් වුණත් බෞද්ධයක් ඇදී මේ මම ඉන්නවා නැංගි පොඩ්ඩ අපි මෙහාට යමු මොකද අපි ඉන්නේ භයානක ස්ථානයක ඒකින්ද අපි පොඩ්ඩ සැඟවිල කතා බහ කරන්න ඕන මෙහාට එන්න මෙහාට එන්න අයියගේ කතාවත් මට ලොකු ආඩම්බරයක්. ඇත්තටම අයියා මගේ වීරෝදාන් සිංහලෙන් මේ ලංකාවත් මේ රට තුල ජීවත් වෙන තුරු කවදාකවත් අපිට බයක් සැකක් වෙන දෙයක් නෑ. අයියා. අනේ. අර අර බලන්නකෝ අයියා මගේ අනේ මගේ ඇඳුම් පොට්ටේ තිබුණ ඇඳුම් සේරම කරලා ඔහම ඉන්නකෝ. ඔහම ඉන්නකෝ. අයියා කොස්. තොට නොය තිබ්බ නැද්ද? තොට හටක් තිබ්බ නැද්ද? ඒ ඉගල ඉගල ඉගල. තො කවදාකවත් ඇඳුම් දැකලා නැද්ද? මං කිව්වා නේද අර කි දෙමළ පතරේ දෙන්න කැලේ උස්සගෙන යයි කියලා ආ කිව්ව වගේම දෙකම ඇවිල්ලා මේ ඉන්නේ කියලා බලන්න වරේ කොල්ලෝ ඉක්මම් කරලා අක්කා ඇයි ඇදී හරින්නේ අපේ අම්මා මේ දෙකයි නේ මේ නේද කතා කරලා බලන්නකෝ කවුද යකෝ මං හිතන්නේ නංගි මගේ අම්මයි මල්ලි වෙන්නදී පරදේශක්කාරයවත් ඇවිල්ලාද කියලා අප්පච්චි මම හිතුවේ මේ පරදේශක්කාරයෝ ඇවිල්ලා මගේ දුවට බලලා කොහෙද යන්නේ කොහෙද යන්නේ දෙමළු දෙමළු අනේ මේ අයියේ අයිබෝ අයිබෝ
අයි අයි බුදු කඳ මෙතන බුදු කඳ ඇඳ උඩ කිවවල අපේ සිංහල අයනේ මේ දරුවෝ මේ නංගි කවුද මේ මේ තමයි මේ මගේ අම්මා මේ මගේ මල්ලි මේ මල්ලි මම හොඳ කඳක් හොඳ බඩුවා එහෙමද අයි අයි මං කැල්ලක් කන මට නම් එපා ඕක ඉන්න මං කන ආනේ ආමා මේ කකාල්මා ආනේ ආමා පෙරියා කොල්ලේ කාරකා කලුවක් කෑවා පටි මේ මගේ කොල්ල මිනිස් කැල ඔක්කොම උදාගෙන කෑමට මේ මිනිස්සු හරි හරි මල්ලි හරි හරි මං අරන් දෙන්නම් ඔක අරක කෑවනේ ඔක්කොම කිමුල වාගේ කර තියාගන්න මේ දෙකෙන් ඉදලා මල්ලි ආවක් යකෝත ඔක පෙරේතෙන්න මල්ලි කොල්ල මට බරක් කියලා දෙහල ඉතින් කරලා ඉන්න පිට මටද 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 මම මටද කියලා මේ මල්ලි උඹට මල්ලි මටද කියලා කියලා ආ මල්ලි පොල් නෑ හරිනේ මේ දවස්වල හරි ගණන් ඉන්නේ 100යිද 100යිදී 10ක් බාගත්තා නම් 1000යි ඕ ඕ ඕ මනි කියලා කා අනේ කල්ලි මේකේ ඔළු ගෙනියද මේකක් කියලා ලොක්කොම මේ ගමඩ පොල් වෙන්නලා අම්මා කෙරියයිද කියලාද ඒ දෙකේ කේන්දරය ගමඩ වෙන්න බර ගිහින්දලා තියෙන හත් අවුරුද්දක් ඉඳලා මම මරු ආනන්දුනේ මේ මනි කියලා කන ඇත්ත මොකද්ද මේ කරන්නේ මේ නංගි ඒක නෙමෙයි මෙතන කතා කර කර ඉඳුත් වෙලා යනවා මේ අද ඉඳලා ඔයාලා පාරක් පාරක් ගන්න හිඟ කන්න ඕනේ මා තනිකරම ජීවත් වෙන්නේ මගේ නිවස වහලා දාලා තියෙන කිසි කෙනෙක් ඒකේ නැහැ ඒකින්ද මම තීරණ කෙරුවා අම්මයි මල්ලි ඔයයි මගේ බැලපත පොතල නවත්තන්න ඒ හින්දා මමයි මල්ලි නංගි ඔයත් එන්නකෝ අපි ගිහිල්ලා පොඩ්ඩක් එක සුද්ධ කරලා හරි ගස්සලා දානවා මේ අපිට ගමනක් යන්නත් තියෙනවා මේ කවුද අම්මා අම්මා කිව්වට කමක් නැහැ නේ මේ ඔයයි මේ අපේ අර යාළුවයි පොඩ්ඩක් කතා කර කර ඉඳලා එන්න ඉතින් වගතුක දැනගන්න අපි ගිහිල්ලා ඒක සුද්ධ කරන්න මේ මල්ලි අක්කෝ එන්න මේ නංගි යහගන්නේ මගේ තුමෝ මේ හේන මේ අපි ගිහිල්ලා අර ගේ පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න මම තීරණ කෙරුවා මේ ඔක්කොම අපේ ගෙදර නවත්තන්න අපේ මේ කඩේම ඔව් ඔව් අපේ ගෙදර ඔව් ඔව් මල්ලි අයියේ ආවරවල මකුල් දැල් කරලා නැහැ මාස ගානකින්. ආ අපේ අම්මට විදියයි අයියා. අම්මට විදියයි බල්ලට 30යි. මේ අපි පස්සේ ගෙනේ කයිටි මේ ඇත්ත පොඩ්ඩක් මෙහාට ආවනම් කතා කරන්න. නෑ මට මේ හොඳයි කියපන් කියන්න. ඇයි ඉතින් මං කියන්නේ මේ අපේම සිංහල ඇත්ත වෙච්ච කොට ඉතින් ළඟට ලං වෙලා පොඩ්ඩක් කතා කරුවහම අරකද මං කියන්නේ. උඹලගේ බල්ලද කරගෙන්නේ. ඒකයි ඉතින් අපේ ආරක්ෂාවට අපි පස්සේ යන්නේ නම. බල්ලෝ දෙනුර ගෙදර කටිය දැනගන්න ඕන ජංගියන් ගන්න. මේ බල්ලන්ට ජංගිය ඇඳුනත් යා කොහෙද මේ මට ඇඳ ගන්න කිර වස්ත්‍රයක් නැතිකො. ඒකත් දහති ගැත්. බල්ලන්ට නෑයි. උඹට ජංගිය. අපේ අම්මා මොකද මේ හරි උත්තරේ සයිස් නෑ කියපා. මේ නෙමෙයි මං කියන්නද මේ ඇත්තට එක්ක ඉතින් දැන් එහෙමනම් ගිහිල්ලා අර ගෙදර දොර ටිකක් සුද්ධ පවිත්‍ර කරගෙන ඉතින් දැන් මමත් තාත් කවුරුත් නැතුව අර දරු දෙන්නත් එක්කලා තනි වෙලා ඉන්නේ නරක දෙකින් අපේ පිටිට පිළිසරණට අපි ළඟට වෙලා හිටියනම් මේ ඇත්ත එනකොට හරි නෑ කෙල්ල ගෙට ගන්න දුක් කිනකම් ඇඹරෙනවා වැඩි උරහංගලවා ඉතින් කියන්න කොමනාපයිද කියලා ඒකද මනාප නෑනේ මේ දරි වැඩි කෙරුවා කොට්ටාස කරා මේ උන්ද මනාප ඉල්ලනවා වගේ ඉතින් ඔයාගේ මනාපෙ නෙල්ලේ මට මනාප නැද්ද මනාපෙ දෙන්න ඔයා මේකද මං කියන්නේ ඔයා මනාපයිද කියලා හැබැයි මම ඇත්තටම කැමති ඔයා හිටර අපේ මැරිච්ච උන්ද වගේමයි යන්නේ ඔය ඔයාගේ නාහෙත්තේ අපේ ඇත්තගේ වගේමයි මේ ගිරා හොට්ටේ වගේ
ඔය ඇල්ලුවට අහුන්නේ නෑනේ. මොන නාය ඇල්ලිද ඔය? මාගේ බෝක් වැතුනේ බෝල් පිට කියනවා. මේ ඔයාගේ මේ බැඳලා ඉරු බෙක් කරන් මම ගාගෙම. ඇත්තටම අපේ දරුවන්ගේ අර පොඩි උන්ගේම හමුදා ඔය වගේමයි. මට දැක්කට පස්සේ නිකන් ඒ වගේ දෝ කියලා හිතන මට ආව නිකන් හැමෑගීම. මගේ උන්දත් මෙල්ල මාස ගානක් වෙනවා. තවත් බන්න බටිකක් ගාගෙන කන්න මේ උන්ද වරලා ඇතුර ගන්න. නෑ මම මේ කල්පනා කරේ මේ ඔයාගේ නම මොකද්ද? මකෙත. ඉතින් මගේ නම ඔයාට දැනගන්න ඕනේද? නෑ නිකන් ඉතින් එක ගෙදර එකව වහලයට ඉන්නකොට මේ කහමර දෙකයි තියෙන්නේ. ඔය නෑ කියපු ගෙදර කමක් නෑ. ඉතින් කොල්ලයි කියලා එහෙට ඉඳි. හා බූරුව නම් එකයි. ඒකත් හොඳ. ඒ වුණාට ඒකේ පඩංගුව නෑනේ. පඩංගුව නෑ මන්දිකන් ලෑලි දෙක දෙපැත්තට දාලා මැද්දි පුදියා. ඒක හොඳයි යන්නේ. ගම වටි අවදිනෝ බම් පඩංගුව කොයාගෙන අනේ පඩංගු කුංජක් වන්නේ ඔහේ. ඉතින් ගෝණිය නැතුව මුදිය ගන්න බැරුවයි මං කියන්නේ. දෙන්නම එකතුලා ලෑලි මැදනේ. මොනවද දෙන්නේ? දබු මිනි පෙට්ටිය වගේ නේද මේ? හැබැයි ඔයාගේ නම මොකද්ද කිව්වේ? මගේ නම දෙන්නම. මගේ නම සොපිනවති. හැබැයි ඉතින් අපේ තාත්තා චූටි කාලේ මට කිය මොකද දන්නවද? ආදරේට රන් එතන කියලා. ආ මං රන් කියන්නේද සොපි කියන්නේද? නෑ මට ඔයා මං වහට හරි ගියා මඬ ගහන්න එතනෝ කියලාද ගහන්න. කවුරු හරි ආවොත් මොනවද බං මේ වෙලාවේ ඕතන්නේ? මේ මැනිකේ ඔයා මගේ නම දන්නවද? මොනවද? මගේ නම දන්නවද? නෑ ඇත්තටම ඔයාගේ නම මම අහන්නම හිතේ. ඔයාගේ නම මොකද්ද? මගේ නම චූන්. චූන්? අකුරු යන්නේ? අකුරු දෙකයි. චූන්. අයියනේ ඔයාට දෙ කියන්න වෙන නමක් තිබෙව නැත්ද ඇයි ඔය චූන් කියලා කියන්නේ? අපේ පරම්පරාවම චූන්නේ. අම්මා බෑන්චු. තාත්තා චූන්චු. තාත්තා චූන්චු. ඔව්. එතකොට ඔය? මම චූම්පා. චූම්පා. හැමදාම හොදර ගල වටේ යනවා. චූම්පා. මේ එතකොට ඔයා ඔතන? ආ. ඔයා මට ආදරෙයිද? ඇත්තටම ඕවනේ. මම මෙච්චර කාලයක් අපේ අත්ත මැරිච්ච දවසේ ඉඳලා ඒ වගේ දෙයක් ගැන හිතුවෙම නැතුව හිටියා. ඒ වුණාට අද මේ ඔයා දැක්කට පස්සේ මට ආයෙත් නිකන් අර මගේ ඉස්සර අතීතෙ මතක් වුණා. ආදරී පනාදරී පරමාදරී. මා ප්‍රියාදර ප්‍රේමී. ඉතින් මා සුකුමාලි. මා සුපෙම්බරාවිය. ඉතින් ඉල්ලන්නේ ඕන දෙයක් இல்லන් ආදරේ වෙනුවෙන් දෙන්නද හඳ දෙන්නද ඉර இல்லන්නේ පදකම උඩ මම ඉර හඳ இல்லන්නේ නැහැ. ඉතින් ඔය හැමදාම අපි ළඟ වැටලා ඉන්නකෝ ඒකයි මං இல்லන්නේ. ආදරේ වෙනුවෙන් මෙවන් වල හුදකලාවල හුදකලාවේ තමයි ගෑනු පිරිමි කතා කරන්නේ ආදර බස්. ඉතින් ඒ වගේ ආදර බස් දොඩන්නකො මටත් අහගෙන ඉන්න. දොඩන්. ඔව්. දොඩන් කොහෙද බම් මෙච්චර පැරි. නෑ මම කියන්නේ ආදර බස් තෙපලන්ද. උදකලා විරමයේදී හමු වෙමු දෙකක්. ඉතින් යන්නේ. හමු වෙලා කියන්න තියෙන දෙනතිව දෙකක්. මට තියන්නේ ඇත්තමයි මෙලන උසිතක්. ආදරේ කියා කියන්න ලන්නලා ටික. වංගුවන්න මොවාගෙන ඒවා. ඔයත් කවියක් කියන්නකෝ. මමද? මට නම් අපේ ආදරේ ගැන කියන්නේ කොහොම නෙමෙයි ওই වගේ ලොකු අදහස් මගේ හිතේ තිනවා. ඕං අහගන්න එනම් මං කියන අපේ ආදරේ ගැන. අපි ඉතින් මේ ආදරේ ඉස්සලම් නැතිනේ ඕං අහගන්න. මෙව්වාද කවුරු ප්‍රේමී මේ නැහින දෙහින කාලේ. මෙව්වාද කවුරු ප්‍රේමී
ආදර බර හැඟුම් අදවසේ දරාගෙන නොකියම බැරි නිසා මේ ටික කියාගෙන ආදර ලෝකයක සිතු අම්මවාගෙන කෙල්ලක් මොකද තව කෙල්ලක් බදාගෙන හොඳයි නේද? හරි ලස්සනයි යන්නේ. හුන්සඳ රැට ඇවිතින් ඉන්නේ හරි මැඳට රංගඳ තාම පොල් කඩන වතු වත් නැඟ කියන්න රංගඳ තාම වල්හල්ල ගමුල හවසට එනකොට වලල්ල ගෙදරට ගෑණි පොල් කඩනවා. ගෑණි කියලා දෙනවා අවසර එනකොට වරල්ල ගෙදර ගේන්න කියලා. මේකිට රැට ගස් යන. ඇයි රැයි රාට විතර ගෑනු ගස් නගිනවනේ? මාත් ඔය ඇයි මමනේ බලන්නේ උඩ ඉන්නකොට. මගෙන් අහනවා අයියා මේක පොල්ද ඇටිද කියලා. ආ ඔයයි මම කියනවා අයියා මේක පොල්ද මේක ඇටිද කියලා. ඊට පස්සේ මම යට කියනවා අඩියෝක බූවනස්ස කියලා. පොල් නෙමෙයි අර අර වැටිච්ච පොල්ල මේක. මේ එයි අපි දෙන්නම එකක් කියමුද? අපි දෙන්නම දෙන්නම. හරි ඔයා කියනෝ නම් මමත් ඇටි. නාකි දරිකිට. ඔයා හොඳට ගයන්න පුළුවන් නේද? ෂා අපේ ගමේම ඉන්න සංගීතකාරයා නම් ගිමන්. එහෙමද? ගමේමම සංගීත කියන්න ගිහිල්ලා ඉවරලා මෙහෙම සින්දු කියන්න ගිහිල්ලා ඇස් දෙක පියාගෙන කියලා. ගාස් ගාන කොට කරගෙන ඉන්නකොට මම සින්දු පටන් ගන්න. කියලා ඇස් දෙක අරලා බලනකොට එක්කෙනෙක්වත් නැහැ නේද? සින්දු හොකේ. දවසක් කියාගෙන කියාගෙන කියා මම දන්නවා දැන් එකෙක්වත් නැහැ කියලා. කියලා වෙලා ඇස් දෙක අරලා බලනකොට එකෙක් ඉන්නවා. ඒකෝද? මම මල්ලි අයියෝ උඹ කියන්නේ නැද්ද කියලා. අයියා අයිය වෙනකන් ඉන්නලු පැදුර ගෙනියන්නේ. ඒකටයි එතනලා ඉඳලා තියෙන්නේ. නැත්ත මම ඈත කිව්වනම් ඌ පැදුර ගෙනලා ගෙදර පුදි. හරි කාටවත් නෙමෙයි අපි දෙන්න දින්දුවක්. අපි දෙන්නනේ කියන්නේ. හැබැයි හොඳ ආදරබර ගීතයක් වෙන්න ඕන හොඳද? කවුද පටන් ගන්න? ඔයා ඉස්සල පටන් ගන්න. ඇයි ඔයා පටන් ගන්න? නෑ නෑ නෑ. ඔයා පිරිමියානේ. කවුද කිව්වේ? මම කියන්නේ. මම කියන්නේ. කොහොමද හොයා ගන්න? හැබැයි මට කිව්ව පිටස්තර පෙනෙන්න හිතන්න පුළුවන් ඔයා පිරිමියෙක් කියලා. අදවත් දැනගන්න ඔයා පිරිමියෙක් මම ගෑනියක් පිම්පියා වෙන්න එහෙනම් මම පටන් ගන්නවා. හරි ඔයා ඉස්සර පටන් ගන්නකෝ. එකයි දෙකයි ඇයි මොකද මට පෙන්වන්න බෑ උනා ඉතින් එක කැහින්නේ නෑනේ. ඒ බල ගම මැත්තෙන්මනේ යන්නේ මේ උඹ. ඔව් ඉතින් ඔහම තමයි පේන්නේ නැද්ද ඔය පරදේශක්කාරයෝ අහර යනවා මෙහෙ යනවා පේන්නේ නැද්ද? පර නෑ දේ දෙට දෙන්නේ පයි. හරි හරි මම පටන් ගන්න. හරි වයිස්ල පටන් ගන්නකෝ. හරි ඔකුළු මොකුළු පාලක මුදු මටම වාසනා මටම වාසනා මටම වාසනා මටම වාසනා මටම
මටම වාසනා හරිත I'm not proud.